YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එසෙනින් පුවත් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අවසාන පරීක්ෂණය අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ කියන්නේ මේ ගෑස් සම්බන්ධව ඇති වුණු සිද්ධීන් පිළිබඳව මුලින් ආපු පණවිඩ පස්සේ වෙනස් වුණු බොහෝ අවස්ථා තිබෙනවා. දැන් මුලින්ම අපිට පණවිඩයක් ආවා පොළොන්නරුවේ ඒ අවසනාවන්ත විදියට කාන්තාවක් මිය යෑම පිළිබඳව නම් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වුණේ සියදිවි නසා ගැනීමක් කියලා. ඉතින් මේ නිසා අපි ඔයනි සිද්ධීන් වාර්තා වෙනවා නම් වාර්තා වුණාට පස්සේ පරීක්ෂා කරලා බැලුවෙන් පස්සේ කියන දෙයට වඩා වෙනස් දෙයක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. කෙසේ හෝ සිද්ධියක් වෙලා තිබෙනවා. අනිවාර්යයි හෙට දිනේ ඊළඟ නැව එනවා. ඒ අනුව ප්‍රතිත්‍ර මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඒ රාජ්‍ය ආයතන ITI ආයතන ප්‍රමිති ආයතන පාරිභෝගික අධිකාරිය ඒ නිලධාරීන් ගිහිලා නියැදි ලබාගෙන කණිත නීතිගත සංස්ථාවෙන් පරීක්ෂණයට ලක් කරලා පස්සේ තමයි විශේෂයෙන්ම ගෑස් නැවත බාන්න අවසර ලබා දෙන්නේ. විශේෂයෙන්ම මෙවර එන නැවේ ගියසරේ පරීක්ෂණයට ලක් කළේ අවසර ලබා දුන්නේ සංවිතිය පිළිබඳව පමණයි. නමුත් මෙවර ගියවර ආනයනය කරන ලද ගෑස් වල ගඳ වහනේ වීමේ රසායන ද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලයි ඒක කලවම් කරන්න කටයුතු කළේ. නමුත් අපි ඊළඟ එන නැවේ ඉඳන් අපි කිව් සංවිතිය සහ මේ ගඳ වහනේ වීම පිළිබඳව මර් කැප්ටන් කියන ඒ සංවිතියත් අඩංගු කරලම මෙහාට ගෙනෙන්න කියලා. මේ ගැටලුව අමාත්‍යාංශ කොපමණ කාලයකින් විසඳේ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නැද අපට අවශ්‍ය හෙට විසඳ ගන්න. ඉතින් මේකත් අපේ රටේ 40%ක් විතර පවුල් වලට බලපාන දැවෙන ජාතික ප්‍රශ්නයක් මේ. ඉතින් ඒ අනුව අපිට පියවරෙන් පියවර තමයි මේකට විසඳුම් හොයන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට එකපාරට ලංකාවට ආනයනය කරන ගෑස් නවත්තලා ලංකාවේම ජනතාවට කියනවා ගෑස් භාවිතය කරන්න එපා කියලා. ඒ වගේම අපි එහෙම කිව්වට පස්සේ අපි ඒ ජනතාවට අලුතෙන් ගෑස් සිලින්ඩර් ගෙනහන අලුතෙන් ගෑස් වල මේව ලබා දීම සිදු කරන්න පුළුවන් නම් අපට එහෙම කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව මම හිතන්නේ ඒ ක්‍රියාවට නම් වන්න මොනම ආකාරයකටවත් පුළුවන් කමක් නැති රජයට සහ අපිට අවශ්‍ය වෙන්නේ හෙට මේක නවත්ත ගන්න පුළුවන් නම් නවත්ත ගන්න.